දැන් තා එක එක එක්තරා අවස්ථාවකදී එතුමා ප්‍රකාශයක් කරලා කියනවා මේ අවියාදුව නැතුව ක්‍රියාත්මක වෙලා තියෙන කූ එකක් කියලා. කුමන්ත්‍රණයක් කියලා. අවියාදුව නැතුව. ඉතින් මේවා දේශපාලන වචනනේ. හරිද? මේවා මේ ඒකපාක්ෂිකව කරන ප්‍රකාශ. කතානායකවරේ කළ යුතු නැති දෙයක්. කතානායකවරයාට තියෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කතා කරා. එතුමා ඊළඟට ගිහිල්ලා නීතිපතිගෙන් ඉල්ලුවා උපදෙස් අගමැතිවරයා අයින් කිරීම නීත්‍යානුකූලවද අලුත් අගමැතිවරයා පත් කිරීම නීත්‍යානුකූලවද කියලා. එතකොට අපි දැක්කා තමුන්නාන්සේලාට නිකුත් කරපු නිවේදනයට අමතරව හැම තානාපති කාර්යාලයකටම කතානායකවරයාගේ අස්සනින් ලියුමක් එවනවා. එතනත් ඇත්ත වශයෙන්ම අපි දකිනවා දේශපාලන කෝණයකින් බලලා පක්ෂාග්‍රහීව රට ගැන හිතන්නේ නැතුව රටේ ප්‍රතිරූපය ගැන හිතන්නේ නැතුව ඒ තානාපතිවරුන්ට වැරදි චිත්‍රයක් මවලා එතුමාගේ දේශපාලන පරමාර්ථය ඉෂ්ට කරගන්නේ ඒ අයව නොමග යැවීමක් එතන කරලා තියෙනවා කියලා. එතකොට ජනාධිපතිතුමාගේ හිතේ විශාල අවිශ්වාසයක් ඇති වෙනවා පාර්ලිමේන්තුව රැස් කරන අවස්ථාවේදී කතානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කරයිද නැද්ද කියන එක. කතානායකවරයාට තමයි සම්පූර්ණ පාලනය එතකොට පාර්ලිමේන්තුවේ පැවරෙන්නේ. එතකොට එතුමා ඒ අවස්ථාවේ ස්ථාවර නියෝගවලට පිටින් ගිහිල්ලා අර ෆයිල් එකට ගහලා ඉවලා 116ක් අස්සම් කරලා ලිපියක් දීලා බහුතරයක් මේ හිටපු අගමැතිතුමාට තියනවා කියන එක පදනම් කරගෙන එතුමාට නොමග යැවීමක් එතන කරලා විශාල ප්‍රශ්නයක් එතන පාර්ලිමේන්තුවේ ඇති කරන්න එතුමාට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා 14 වෙනිදා බොහොම සංවිධානාත්මකව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි ඔක්කොම සැලසුම් කරලා තිබ්බේ. තානාපති අංශ කැඳවල ගැලරියේ වාඩි කරවල අපි දන්නවා මේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් විශේෂයෙන් ලංකාවට පැමිණෙන්න සියලුම කටයුතු සූදානම් කළ තිබ ඒක තමුන්වන්සලා දන්නවා. හරිද? මේ අය ඇවිල්ලා මෙතන මොකද්ද වෙන්නේ කියන එක රෙකෝඩ් කරලා ජාත්‍යන්තර මට්ටමින් ඒක පෙන්වන්න ශාල සැලසුම් ගහ සාගත වැඩපිළිවෙලක් තිබ්බා. ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙනත් පක්ෂවල කීප දෙනෙක් මම දැක්කා. අභියෝගයක් එල්ල කරනවා, තර්ජනයක් එල්ල කරනවා. පුළුවන් නම් බලන්න පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගය යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා විශාල ලේ වැගිරීමක් සිද්ධ වෙනවා කියන එක එතුමන්ලා තර්ජනයක් හැටියට ඉදිරිපත් කළ එක තමුන්වන්සේලා වාර්තා කරා. මේවා තමුන්වන්සේ දන්නවා මේ වගේ දේවල් කිව්වා කියලා, ඒ විදිහට හැසිරුණා කියලා. ඉතින් ජනාධිපතිතුමාට විශාල අවිශ්වාසයක් ඇති වුණා. අපේ රටේ කීර්ති නාමයට හානියක් වෙන්න ඉඩ කඩ තියෙනවා. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන්න සැලසුමක් තියෙනවා. ලේ වැගිරීමක් සිද්ධ වෙනව නම් ඒක අපිට විශාල හානියක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් එතුමාගේ අවධානයට යොමු වුණාට පස්සේ එතුමාට තිබුණු විකල්පය තමයි පාර්ලිමේන්තුව විසිරුව හරින්න. වෙන විකල්පයක් තිබ්බේ නැහැ එතුමාට.